අයිබෝවන් ඔබට සුබ දවසක් ටෙඩිස් කාසල් YouTube channelට ඔබව ඉතා ආදරෙන් පිළිගන්නවා අපි පහුගිය දවස්වල මව්වරුන්ගේ දිනය සැමරුවා ඉතින් මම හිතුවා මගේ පාසලෙත් මගේ දෙමාපියෝ සමග විශේෂයෙන්ම අම්මලා එක්ක මව්වරුන්ගේ දිනය සමරන්න අම්මා කිව්වහම අපේ ජීවිතේ ඒ ප්‍රධාන තැනක් දෙන්නව තැනැත්තියක් ඒ කියන්නේ මොන දේ කරත් මොන දේ වුණත් අපේ ජීවිතේ සමීපතම කෙනා තමයි අම්මා කියන්නේ ඉතින් ඒ වටිනාකම අපිට කියලා නිම කරන්න බෑ නමුත් විශේෂ දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් නම් ඈට තියෙනවා ලොකු කාර්යභාරයක් ඇගේ ජීවිතේ ඉටු කරන්න කියන්න බැරි තරම් දේවල් කරන්න තියෙනවා වගේම ඈ බොහෝ දේවල් හදවතේ දරාගෙන යනවා ඉතින් මට හිතුණා ඔවුන්ට වටිනාකමක් දෙන්න උන්ගේ ජීවිතේ අගයන්න සහ ඔබ මේ ලෝකේ වටිනාමාවක් කියන තැන මට දෙන්න ඕනි වුණා ඉතින් අපි බලමු අපේ පාසලේ කොහොමද මව්වරුන්ගේ දිනේ සැමරුවේ කියලා ඔබ බලන්න ඇති ඇයි අපි මේ වගේ දෙයක් කරේ කියලා. ඒ කියන්නේ කකුලක් හොදන්න තරම් දැන් ඕකේ සමහර කොටස් මම ඔබට පෙන්වන්නේ. ඒ කියන්නේ අම්මලාගේ මුහුණු මට පෙන්වන්න බෑ. මොකද ඒක ඒගොල්ලන්ගේ අනන්‍යතාවයක් තියෙන නිසා හැමෝම ගොඩාක් හැඟුම් බර වුණා සහ ගොඩාක් අය අඬන්න පටන් ගත්තා. ඒ කියන්නේ ගුරුවරියක් විදිහට ඇයි මම මේ වගේ දෙයක් කරන්නේ කියලා මට ඕනේ වුණා. අපි සාමාන්‍ය කකුල කියන්නේ අපේ ශරීරයේ තියෙන පහත්ම ස්ථානේ. හැබැයි ඒ වගේ ස්ථානයක් කවුරුත් අල්ලන්නවත් ඔය වගේ දෙයක් කරන්නවත් අපි කාගේවත් කැමති නැහැ. නමුත් මට හිතුණා මගේ ආදරේ එහෙම නැත්නම් ඒ දෙමාපියන්ගේ වටිනාකම, ඒ අම්මගේ වටිනාකම මට පෙන්වන්න පුළුවන් එකම ක්‍රමේ ඒකයි කියන එක මට හැඟුණා. ඒ නිසායි මම ඒ වගේ ක්‍රියාවක් කරේ. ඒකෙන් ඒගොල්ලෝ ලබපු තෘප්තිය සහ ඒගොල්ලෝ ලබපු හැඟීම කියන්න බැරි තරම් එදා හැමෝම ගොඩාක් හැඟීම් බර වුණා. ඉතින් මම හිතනවා මදර්ස් ඩේකට එහෙම නැත්නම් මව්වරුන්ගේ දිනයට මට දෙන්න පුළුවන් වටිනාම දේ ඒ අම්මගේ තියෙන වටිනාකම එහෙම නැත්නම් ඒ අම්මගේ තියෙන අනර්ගත්වය මම ඒ තුලින් පෙන්නවා කියලා. ඉතින් ඔබට මේක බැලුවාම තේරෙයි කොච්චර මේ අම්මලාගේ වේදනාව කොච්චරද? ඇයි දරාගෙන ඉන්න දේවල් කොච්චරද? ඉතින් මේ තුලින් ඇයි ලැබු තෘප්තිය කියන්න බැරි තරම්. ඉතින් ඔබත් මේක බැලුවා නම් ස්තුති. හැබැයි ඔබ එක දෙයක් මතක තියාගෙන ඔබත් මෙවැනි අම්ම කෙනෙක් නම් මේ වටිනාකම මේ වගේ ඔබටත් ලැබිය යුතුමයි. ස්තුතියි.